சிரஸ் எஃப்எம் தர்மாசனிய. நமோ தஸ் பகவது அரஹதோ சம்மா சம்புத்தஸ். நமோ தஸ் பகவது அரஹதோ சம்மா சம்புத்தஸ். நமோ தஸ் பகவது அரஹதோ சம்மா சம்புத்தஸ். கிம் சூத்வித் தங் புரிசஸ் சித்தம் கிம் சுசுசின்னோ சுகமாவஹாதி கிம் சுஹவே சாது தரங் ரசானம் கதம் ஜீவிங் ஜீவித மாஹு சித்தந்தி. ஸ்ரத்தா புத்தி சம்பன்ன කාරුණික පිංගතුනි, සිරස ගුවන්විදුලි ඔස්සේ සෑම දිනකම විකාශනය කරන ධර්මාසනය වැඩසටහනට අනුකූලව විහිදුවන ධර්මානුශාසනාවයි මේ කොයි කවුරුත් මේ වෙලාවෙදි ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ලෝකයේ ජීවත්වන අප හැම කෙනෙකුටම මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය මනාව දැකගන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පරිශීලනය කිරීමෙන්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා අපට පෙන්වපු පරම ගම්භීර වූ මේ ධර්මය කා හටද කියන කාරණාව තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය බෞද්ධ සමාජයට පමණක් සීමා වෙච්ච දහමක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ පඤ්ඤාවන්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. මේ දහම ප්‍රඥාවන්තයින්ට අයිති දහමක්. එදා බුදුරජාණන් වහන්සේ දඹදිව තලයේ පහළ වෙනකොට දඹදිව බෞද්ධ සමාජයක් කියලා වෙනම සමාජයක් වාසය කළේ නැහැ. මේ හැම කෙනෙක්ම දන්නවා බුදුහාමුදුරුව දඹදිව පහළ වෙනකොට දඹදිව මිත්‍යා දෘෂ්ටික ඇදහිලි විශ්වාස පිටුපස ලුහුබඳින ජන සමාජයක් තමයි තිබුණේ. දෙසටක් මිත්‍යා දෘෂ්ටියේ රජ කරපු යුගයක බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ පරම සත්‍ය හෙළි කළා. ඒ ධර්මයේ ශ්‍රවණය කරපු ඒ උදවිය බුද්ධිය මෙහෙයවල විමසීම සිද්ධ කරලා මේ යථාර්ථය අවබෝධ කරගත්තා. එදා බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන බරණැස ඉසිපතන මිගදායේදී තමයි බුදුහාමුදුරුව මංගල ධර්ම දේශනාව පැවැත්වුවේ. මංගල ධර්ම දේශනාව තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ එදා බුදුහාමුදුරුව දේශනා කළේ පස්වග තවුසන්ටද පස්වග මහණුන්ටද. එදා බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළේ පස්වග තවුසන්ට. ඒ පස්වග තවුසෝ බුදුබණ ශ්‍රවණය කරලා පස්වග මහණුන් බවට පත් වුණා. එතකොට බලන්න බුදුදහම හැම කෙනෙකුටම සාධාරණ දේශනාවක්. බුද්ධිමතාට මේ බුදුදහම තේරුම් ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා අපි දියුණු කරගත යුත්තේ ප්‍රඥාව, බුද්ධිය. බුද්ධිය මෙහෙවලා බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය යම් කිසි කෙනෙක් ශ්‍රවණය කරනවා නම් අන්න ඒ ශ්‍රවණය කරන කෙනාට මේ ලෝකේ යථාර්ථය දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට බුදුහාමුදුරෝ ලෝකයට පහළ වෙලා මේ ලෝකයේ තියෙන යථාර්ථය හෙළි කළ උත්තමයන් වහන්සේ. ඒ හෙළි කළ දහම බුද්ධිමතුන් උදෙසා තේරුම් ගන්න පුළුවන් දහමක්. ඒ නිසා මේ ධර්මාසනේ වැඩසටහන ඔබට ඒ විචාර බුද්ධි ඇති කරවීම සඳහා බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය මනාව තේරුම් ගැනීම සඳහා පිටුවහලක් බවට පත් වෙනවා. අද දවසේ ධර්මානුශාසනාව සඳහා මාතෘකාව හැටියට තෝරගත්තේ බොහොම හුරු පුරුදු නිතර සජ්ජායනා කෙරෙන සූත්‍ර දේශනාව.
මේ සූත්‍ර දේශනාව තමයි ආලවක සූත්‍රය. දවසක් බුදුරජාණන් වහන්සේ අලව් නුවර අලව් භවනට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ අලව් භවනට වැඩියා කියන පණිවිඩය ආලවක යක්ෂයාට දැනගන්න ලැබුණා. එතකොට ආලවක යක්ෂයා අලව් භවනේ නෙවෙයි හිටියේ. බුදුරජාණන් වහන්සේ අලව් භවනට ඇතුල් වෙලා කියන ආරංචිය ආලවක යක්ෂයාගේ කනට අහන්න ලැබුණට පස්සේ මහා කේන්තියක් ඇති කරගෙන රෞද්‍ර ස්වරූපයෙන් තදින් අඩිය පොළොවේ ගහලා ආලවක යක්ෂයා අලව් භවනට ඇතුළු වුණා. ආලවක යක්ෂයා අලව් භවනට ඇතුළු වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කේන්තිය තවත් වැඩි වුණා. වැඩි වුණාම මොකද කළේ? බුදුරජාණන් වහන්සේට තදින් ආමන්ත්‍රණය කරලා අනකලා ප්‍රකාශ කළා, නික්ඛම සමනාති සාධා වසෝති භගවා නික්ඛම්, කරුණා කරලා බහින්න එළියට. බුදුරජාණන් වහන්සේ ද්වේෂයට පත්වෙච්ච කේන්තියට පත්වෙච්ච ආලවක යක්ෂයාගේ මේ අනට කීකරු වෙලා ඒ කියන විදියටම එළියට වැඩම කළා. එළියට වඩිනකන් ඉඳලා මොකද්ද කළේ? පවිස සමනාති සාධා වසෝති භගවා පාවිසි, ඇතුළට එන්න අනකලා. බුදුහාමුදුරුව ඇතුළට වැඩියා. දුතියම්පිකෝ ආලවකෝ යක්ඛෝ ඒතදවෝච, දෙවිනි වතාවත් ආලවක යක්ෂයා ඒ වැඩේම කළා. බුදුහාමුදුරුවන්ට එළියට යන්න කියනවා. බුදුහාමුදුරුව එළියට වඩිනවා. එළියට වඩිනකන් ඉඳලා ඇතුළට එන්න කියනවා. බුදුරජාණන් වහන්සේත් ඇතුළට වඩිනවා. ওই විදියටම පින්වතුනි තුන් වතාව කාලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේව අලව් භවනෙන් එළියටත්, එළියට වඩින බුදුරජාණන් වහන්සේව ඇතුළටත් කැඳවමින් වෙහෙස කෙරෙව්වා. හතරවෙනි වතාවේ තාලවක යක්ෂයා නික්ඛම සමනාති කියලා ප්‍රකාශ කළා බහින්දෙලියට. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා, නක්වාහං ආවුසෝ නික්ඛමිස්සාමි යන්තේ කරණීයං තං කරොත්, යන්නේ නැන්නේ නුඹට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න. ඒ වෙලාවේදී ආලවක යක්ෂයා පඤ්ඤත්තං සමන පුච්චිස්සාමි, මං ඔබෙන් ප්‍රශ්න අහනවා. හැබැයි මේ ප්‍රශ්නවලට උත්තර දී ගන්න බැරි වුණෝ. සචේ මේන ව්‍යාකරිස්සසි චිත්තං වාතේ කිපිස්සාමි, හිත කෑලි කරනවා. හදයං වාතේ පාලිස්සාමි, හදවත පළලා දාන. පාදේසුවා ගහෙත්වා පාරගංගායන් කිපිස්සාමි, කකුල් දෙකෙන් උස්සල මුහුදේ පතුලෙ ගහන. ඒ තරම් ද්වේෂයක් ආලවක යක්ෂයාගේ හිතේ තිබුණා. මම ඔබෙන් ප්‍රශ්න අහනවා, ඒ ප්‍රශ්නවලට උත්තර දී ගන්න බැරි වුණොත් මෙන්න මේ දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. බුදුහාමුදුරු පෙන්නනවා, ආලවකය අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අන්න ඒ වෙලාවේදී ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් විචාරණ අහනවා. එදා ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු මේ ප්‍රශ්න අදටත් අපට වටිනා කාරණාවන් සම්පාදනය කරලා දෙනවා. ආලවක යක්ෂයා බොහොම කේන්තින් හිටිය බුදුහාමුදුරුවෝ ගැන. බුදුරජාණන් වහන්සේගේ හදවත පලනවා කියලා කිව්වා. හිත කෑලි කරලා දානවා කිව්වා. කකුල් දෙකෙන් උස්සල පොළවේ ගහනවායි කියලා කිව්වා. ඒ තරම් කේන්තියක්, ඒ තරම් ද්වේෂයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආලවක යක්ෂයාගේ හිතේ තිබුණා. ඕක තමයි ආලවක යක්ෂයාගේ මූලික ස්වභාවය. ඊළඟට ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසන ප්‍රශ්න 13ක් මෙතනදී ආලවක යක්ෂයා බුදුහාමුදුරුවන්ගේ විමසන. අපි ඒ ප්‍රශ්න පිළිබඳව, ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නවලට දීපු උත්තර පිළිබඳව අද ධර්ම සාකච්ඡාව තුළදී, ධර්මාසනයේ වැඩසටහන තුළදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
ආලවක යක්ෂ බුදුරජාණන් වහන්සේෙන් අහන පළවෙනි ප්‍රශ්නේ කින් සූද විත්තම් පුරිසස්ස සෙට්ටං. ඒ ප්‍රශ්නේ තේරුම තමයි මේ ලෝකයේ ජීවත් වන පුරුෂයෙකුට මිනිසෙකුට, එතන පුරුෂ කියලා කියන්නේ පිරිමින්ට පමණක් නෙවෙයි. එතකොට කාන්තාවත් අයිති පිරිමියත් අයිති. මේ ලෝකේ යම් කිසි පුද්ගලයෙකුට කුමන නම් දෙයක් ශ්‍රේෂ්ඨ වෙනවද? කින්සූද විත්තම් පුරිසස්ස සෙට්ටං. සෙට්ටං කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ. මේ ලෝකේ ජීවත් වන පුද්ගලයෙකුට කුමක්ද ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා අහන. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නෙට උත්තර සපයනවා. සද්ධීද විත්තම් පුරිසස්ස සෙට්ටං. මේ ලෝකේ ජීවත් වන පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨම වෙන මොකක්වත් නෙවෙයි ශ්‍රද්ධාව. දැන් බලන්න පින්වතුනි, මේ ජීවිත ගමන ගත කරනකොට අපට තියෙන්නම ඕන ශ්‍රේෂ්ඨත්වය තමයි ශ්‍රද්ධා ධනය. ශ්‍රද්ධාවක් නැති පුද්ගලයාගේ ගමන අසාර්ථකයි. ඒකෙනාගේ ගමන අන්ධකාරයට තල්ලු වෙලා යන ගමනක්. බුදුහාමුදුරුව අපට දේශනා කළ හැම කුසල කර්මයකටම ප්‍රධාන කාරණාවක් බවට පත්වෙන ශ්‍රද්ධාව. ධර්මයේ පරිශීලනය කරලා ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ හඳුනගත්තු, ධර්මය හඳුනගත්තු, ආර්ය මහා සංඝ රත්නේ හඳුනගත්තු, තෙරුවන පිළිබඳව ශ්‍රද්ධාව යම්කිසි කෙනෙක් තුල හටගෙන තියෙනවා නම් එය තමයි ශ්‍රේෂ්ඨත්වය. එතකොට ඔබ තුල, මා තුල, අප තුල ඇති කරගත යුතු වටිනාම කාරණාවක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව නැතුව ආලෝකයට ගමන් කරන්න බෑ. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව මනා වූ ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ඒ මනා වූ ශ්‍රද්ධාව තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම කාරණාව බවට පත් වෙන්නේ. එතකොට මේ ලෝකේ පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨම වෙන්නේ මොකක්ද? වෙන මොකක්වත් නෙවෙයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තරම් ශ්‍රේෂ්ඨ දෙයක් තවත් නැහැ. ඒ නිසා අපි ශ්‍රද්ධා සහිත උදවිය බවට පත් වෙන්න අදිෂ්ඨාන කරගත යුතුයි. ඊළඟ දෙවෙනියට ආලවක යක්ෂයා බුදුහාමුදුරන්ගෙන් අහනවා, කින්සෝ සුචින්නෝ සුඛමාව හාති. කුමන දෙයකින්ද සැපගෙන දෙන්නේ? සැප ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද? අන්න ඒ වෙලාවේදී බුදුහාමුදුරු පෙන්නනවා, ධම්මෝ සුචින්නෝ සුඛමාව හාති. සැපයක් භුක්ති විඳින්න නම්, සැප ලබන්න නම් ඒකේන ධම්මෝ කුසල ධර්මයට යොමු වෙච්ච පුද්ගලෙ බවට පත්විය යුතුයි. පුණ්‍ය ධර්ම, කුසල ධර්ම පෝෂණය කළ යුතුයි. සැපය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් ලෞකික සැප, අනික ලෝකෝත්තර සැප. දැන් පින්වත්නි, දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබන කෙනෙකුට දිව්‍ය සැප තියෙනවා. ඒ වගේම තමයි සියලු කෙලෙස් ප්‍රහීණ කරපු රහතන් වහන්සේ නමකට පරම සැප තියෙනවා. එතකොට සැප කියලා එක වචනයක් තියෙනවා, පරම සැප කියලා තව වචනයක් තියෙනවා. පරම සැප කියලා කියන්නේ නිර්වාණයට. එතකොට මෙන්න මේ සැපත් පරම සැපත් භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙන්නේ කුසල ප්‍රතිපදාවක ජීවිතය ගත කරන කෙනෙකුට පමණයි. එතකොට කුමන දෙයකින්ද සැප ලැබෙන්නේ? ඔබට සැප ඕන නම් කුමන දෙයකින්ද සැප ලැබෙන්නේ? කුසල ප්‍රතිපදාවෙන්, ධර්මයට යොමු වූ පුණ්‍ය ප්‍රතිපදාවෙන් තමයි සැපයන් සාධනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට තුන්වෙනියට ආලවක යක්ෂයා බුදුහාමුදුරුවන්ගේ විමසනවා, කින්සු හවේ සාධු තරං රසාන. මේ ලෝකේ කුමන රසයක් ශ්‍රේෂ්ඨද, යහපත්ද? මොන රසේද යහපත්? ඒ වෙලාවේදී බුදුහාමුදුරු පෙන්නනවා, සච්චං හවේ සාධු තරං රසාන. සත්‍යවාදී බව, සත්‍ය වචනයම තමයි රසවත්ම කාරණා. ධර්ම රසය තරං රසක්
සුවයක් තවත් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය පරම සත්‍ය. මේ ලෝකේ යථා ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අභිධර්මය තුලින් පැහැදිලි වන ඒ සත්‍ය, මේ ලෝකේ දකින දේට වඩා ගැඹුරු ස්වභාවය අපේ බුදුරජාණන් වහන්සේ අපට මනාව පැහැදිලි කරලා දීලා තිබෙනවා. එතකොට මේ ලෝකේ රසවත්ම මනහරම දේ මොනවද? සත්‍ය වචනය. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, කතං ජීවින් ජීවිත මාහුසෙට්ටන්ති, කොයි විදියට ජීවිතය ගත කරන කෙනෙකුටද ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්න පුළුවන්කම ලැබෙන්නේ? නැත්තං ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ කොයි වගේ ජීවිතයක් ගත කරන කෙනෙකුටද? ඒ වෙලාවේදී බුදුහාමුදුරු පෙන්නනවා, පඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ටන්ති, කොයි විදියට ජීවත් වෙන ජීවිතයේද ශ්‍රේෂ්ඨ, ප්‍රඥාවෙන් ජීවත් වෙන ජීවිතයයි ශ්‍රේෂ්ඨ. මේ සමාජය තුල යම් කිසි ගැටලුවකට, යම් කිසි අර්බුදයකට, යම් කිසි අමාරුවකට ප්‍රධාන හේතුව තමයි ප්‍රඥාවෙන් තොරව වාසය කිරීම. ප්‍රඥාවන්තකමක් තියෙනවා නම් ඒකෙනා කිසිම වෙලාවක ගැටලුවකට, ප්‍රශ්නයකට, අර්බුදයකට හේතු වන මාර්ගයක පියවර තියන්නේ නැහැ. බලන්නකෝ, වැරදි වැඩ කරන, පංච දුෂ්චරිත කරන, මිනී මරණ, හොරකම් කරන, කාමයන් වරදව හැසිරෙන, බොරු කියන, සුරාව පානය කරන, ඒ මත්වන දේවල් විකුණන අය, ඒවා මිලදී ගන්න අය, ඒ වගේම ඒවා පාවිච්චි කරලා මොළය විකාර කරගෙන ගෙවල්වල ගිහිල්ලා බඩුමුට්ටු පොලේ ගහලා ගෙවල්වල ඉන්න අයට තරවටු කරලා සමරකට ගිනි තියලා මහා විනාශයන් සිද්ධ කරන්නේ කුමක් නිසාද? ප්‍රඥාවක් නැතිකම නිසා. තමන් කරන දේ සාර්ථක වෙන දෙයක්ද අසාර්ථක වෙන දෙයක්ද කියලා තේරුම් ගන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. යම්කිසි කෙනෙකුට ප්‍රඥාවක් නැත්නම් ඒකෙන්නා වැරදි මාර්ගයක් ඔස්සේ ගමන් කරන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ප්‍රඥාවෙන් ජීවත් වෙන කෙනා තමයි ශ්‍රේෂ්ඨ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. කොයි විදියට ජීවත් වෙන කෙනාද ශ්‍රේෂ්ඨ කියලා අලවකක්ෂය බුදුහාමුදුරෙන් අහන්නේ? බුදුහාමුදුරු උත්තර දෙනවා, ප්‍රඥාවෙන් ජීවත් වෙන කෙනා ශ්‍රේෂ්ඨයි. නැතුව මහා මන්දිරයක ජීවත් වෙන කෙනා නෙවෙයි ශ්‍රේෂ්ඨ. සුවපහසු මහා ලොකු වාහනයක යන කෙනා නෙවෙයි ශ්‍රේෂ්ඨ. ලක්ෂ ගණන් හැමදාම අතපත ගන්න කෙනා නෙවෙයි ශ්‍රේෂ්ඨ. ඒ වගේම මහා බලයක් තියෙන කෙනා නෙවෙයි ශ්‍රේෂ්ඨ. ශ්‍රේෂ්ඨත්වයේ සුදුසුකම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ නිසා ප්‍රඥාවන්ත ජීවිතයේ තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ආලවක යක්ෂයා විචාරනවා, කතන්සු තරති ඕඝං, මේ ඕඝය තරණය කරන්නේ කොහොමද? මේ භයානක සැඩපහර තරණය කරන්නේ කොහොමද? සද්ධාය තරති ඕඝං, ශ්‍රද්ධාවෙන් තමයි මේ ඕඝය තරණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. කතන්සු තරති අන්නවං, ඊළඟට අහනවා ආලවක යක්ෂයා, කොහොමද මේ සංසාර සාගරය තරණය කරන්නේ? අප්පමා දේන අන්නවං, කොයි විදියටද මේ සංසාර සාගරය තරණය කරන්නේ? අප්පමා දේන, ප්‍රමාද නොවි. අපි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. ප්‍රමාද වෙන්න බෑ. අද සමාජය තුල ජීවත් වන අපට ප්‍රමාදය වැඩි. අප්‍රමාදී ජීවිතයක් ගත කරනවා නම් අපට මේ සංසාර සාගරය තරණය කරන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා, අත්තානං චේ පියං ජඤ්ඤා රක්ඛෙය්‍යනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතු. තමන් තමන්ට ප්‍රියයි නම්, තමන් තමන් පිළිබඳව හිතනවා නම්, ළමා කාලෙදි හෝ තරුණ කාලෙදි හෝ මහලු කාලෙදි හෝ ඔය කාල තුනෙන් කොයි කාලයකදි හෝ මේ ධර්මයට අනුගතව ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා, පඬිත භාවයට පත්වීම සඳහා
මහන්සි වෙනවා කියලා පෙන්වන. එතකොට එක්කෝ අපි ළමා කාලෙදී හැදෙන්න ඕන, එහෙම නැත්නම් අපි තරුණ කාලෙදී හැදෙන්න ඕන, එහෙම නැත්නම් අපි මහලු කාලෙදී හැදෙන්න ඕන. හැබැයි ඔය කාරණාව සම්බන්ධයෙන් ඒ විදියට ප්‍රකාශ කරනකොට වරදවා වටහා නොගත යුතු කාරණාවක් තියෙනවා. දැන් වයසට ගියපු කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් ළමා කාලේ මගේ ගත උනේ අධ්‍යාපනයටයි ක්‍රීඩාවටයි සෙල්ලංකාරකමට. මට ළමා කාලේ ආධ්‍යාත්මික සුවයක් ලබන්න බැරි වුණා. භාවනා කරන්න බැරි වුණා, පන්සල් යන්න බැරි වුණා, දන් දෙන්න බැරි වුණා පුංචි කාලේ. දැන් මහලු කෙනා කල්පනා කරන්න ඕන දෙයක්. ඒ වගේම තරුණ කාලෙත් මම තරුණ සිතිවිලි පිටුපස ලුහුබැඳ කැමති වෙච්ච දේවල් ආසා කරපු දේවල් පිටුපසම ලුහුබැඳ සල්ලි හම්බ කරන ලොකු කැපකිරීමක් කළා. ඒවා පිළිබඳවම පමණක් සිත සිතා මුදල් ඉපයුවා මිසක්කා කැමති කැමති දේවල් පිටුපස ලුහුබැඳ මිසක්කා ආධ්‍යාත්මික ගුණ වගාවක් කළේ නැහැ. තරුණ කාලේ මගේ ගත වෙලා ගියා හම්බ කරන්. තරුණ කාලේ මගේ ගත වෙලා ගියා ඇසකන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් හිතූ හැටියට පිනවන්න. දැන් මම මහලු. ළමා කාලේ කරන්න බැරි වෙච්ච දේ, තරුණ කාලේ කරන්න බැරි වෙච්ච දේ මහලු කාලේ මම දැන් සිද්ධ කළ යුතුයි කියලා මහලු කෙනා හිතන්න. එතකොට ඒ කෙනාට මහලු කාලේදී හරි හැදෙන්න පුළුවන්. ඊළඟට යම්කිසි තරුණයෙක් ඉන්නවා නම් තරුණයා කල්පනා කරන්න ඕන විදිය මෙන්න මේකයි. මට ළමා කාලයේදී ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න පුළුවන් උනේ නැහැ. සෙල්ලම් කර කර හිටියා, ඉගෙන ගන්න දේවල් පිටුපසම හිටියා. ඒ නිසා මට ළමා කාලේ පන්සල් යන්න බැරි වුණා, දන් දෙන්න බැරි වුණා, සිල් සමාදන් උනේ නැහැ, භාවනාව ප්‍රගුණ කළේ නැහැ. හැබැයි දැන් මං තරුණයි. තරුණ කාලයේ දැන් මට ඇවිල්ලා තියෙනවා. දැන් මම හැදෙන්න ඕන. හැබැයි ඒ තරුණ අවදියේ ඉන්න යම්කිසි තරුණයෙක් ඉන්නවා නම් ඒ කෙනා හිතුවොත් මම දැන් තරුණ වියේ ඉන්නේ, තරුණයන් කරන විදියට හිතට ඕනත ගිහිල්ලා කැමති දේවල් පිටුපසම ලුහුබැඳලා වයසට ගියාට පස්සේ මම හැදෙනවා. ළමා කාලෙදි හරි, තරුණ කාලෙදි හරි, මහලු කාලෙදි හරි හැදෙන්නනේ තියෙන්නේ. ඒ නිසා මං ළමා කාලේ හැදෙන්නෙත් නැ, දැන් මං තරුණේ තරුණ කාලේ හැදෙන්නෙත් නැ, ඔන්න ඔහෙ මම නාකි වෙලාම මහලු වෙලාම හැදෙන්නම් කියලා හිතනවා නම් ඒ චින්තනය සම්පූර්ණයෙන්ම වැරදි. දැන් ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ එහෙමයි. සිල් ගන්න යන්න කියලා කිව්වහම වයසට ගියාම බැරියේ. විශ්‍රාමික ජීවිතයට පත් වෙනකන් ඉන්නවා සිල් සමාදන් වෙන්න. පස්සේ පුළුවන් නිකේ කියලා හිතාගෙන වයසට ගිහිල්ලා බැරියේ සිල් ගන්න යන්න, වයසට ගිහිල්ලා බැරියේ බණ අහන්න. ওই විදිහට තමයි ගොඩක් දෙනෙක් කල්පනා කරන්නේ. හැබැයි තරුණ අවදියේ ඉන්න තරුණයාට ළමා කාලේ හැදුන්නේ නැත්තම් තරුණ කාලෙදී හැදෙන්න වෙනවා. හේතුව මහලු කාලයක් ගැන ඒ කෙනාට ස්ථිරව ප්‍රකාශයක් කරන්න පුළුවන්කමක් නැහැ. මේ සමාජයේ ඕන තරම් අපට ප්‍රවෘත්ති ලැබෙනවා තරුණ කාලෙදි මිය යනවා. තරුණ කාලෙදි තමන්ගේ මරණය සිද්ධ වුණොත් ඒ කෙනා මහලු කාලෙදි හැදෙන්න හිතාගෙන හිටියට හැදෙන කාලේ ලැබිලා නැහැ. ඒ නිසා තරුණයා දැන් හැදෙන්න ඕන. වයසට ගිහිල්ලා හැදෙනවා කියලා හිතන්න බෑ. මොකද වයසට නොයන්න පුළුවන්. වයසට නොයන්න පුළුවන් කියලා කියන්නේ ඊට කලින් මැරෙන්න පුළුවන්. ඒ නිසා දැන් තරුණ කාලෙදී අපි හැදෙන්න ඕන. ඊළඟට ළමයට ළමා කාලේ ගත කරන දරුවෙක් හැටියට, පාසල් පද්ධතිය තුල ජීවිතේ ගත කරන කෙනෙක් හැටියට ළමා කාලෙදී හැදෙන්න ඕන. තව ඉස්සරහට සිල් ගන්නවා, ඉස්සරහට භාවනා කරනවා, දැම්ම ඕන නැහැ බණ අහන්න. ඒ විදියට හිතන්නේ නැතුව පුංචි කාලෙදිත් කල්පනා කරන්න ඕන යහපත් සිතුවිලි වලට අනුව වාසය කරා. ළමෙක් හැටියට ළමා කාල සීමාව තුල ධර්මයට අනුගතව වාසය කරනවා නම් ඒ කෙනාට සුවපත් වෙන්න පුළුවන්. ඒ කෙනාට තරුණ කාලය අවිනිශ්චිතයි, මහලු කාලය අවිනිශ්චිතයි. එතකොට මෙතනදි පේනනවා අපට බුදුහාමුදුරුවෝ ප්‍රමාද නොවි දැන් දැම්ම හැදෙන්න ඕන කියන කාරණාව තමයි මතක් කරලා දීලා තිබෙන්නේ.
ඒ නිසා සංසාරයේ කියන මේ සාගරය තරණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ කාටද? අප්‍රමාදී කෙනාට. ප්‍රමාද නොවිච්ච කෙනාට. ඔබ ප්‍රමාදයි නම් අපට නිර්වාණය සඵලත්වයට පත් කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අප්‍රමාදී වෙන්න. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කටයුතු කරන්න. බණ අහන්න ප්‍රමාද වෙන්න එපා. පස්සේ අහන්නම් කියලා මේවා ඉස්සරහට තල්ලු කරන්න එපා. හෙට බැරිය කියලා තල්ලු කරන්න එපා. දන් දෙන්න සිටිවිල්ලක් ආවම හෙට පුළුවන් කියලා එක තල්ලු කරන්න එපා. මේවා අප්‍රමාදීව ප්‍රමාද නොවී කරගත යුතු දෙයක්. භාවනා කරන්න වාඩි වුණාම ඔන්න ඔය හෙටම භාවනාව පටන් ගන්න. එහෙම හිතන්න එපා. දැන් දෙම්ම ආරම්භ කරන්න. පුණ්‍ය කටයුතු ආරම්භ කරන්න. සිත සනසන වැඩ කටයුත්ත ආරම්භ කරන්න. හැම මොහොතක්ම තමන් ප්‍රමාදයට නැඹුරු නොවී අප්‍රමාදී ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන්න. අප්‍රමාදී බව අපට හිතසුව පිණිස පවතින සංසාර සාගරෙන් එතර වීම පිණිස පවතින වටිනා කාරණාව බවට පත් වෙනවා. ඊළඟට ආලවක්‍යක්ෂ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, කතංසු දුක්ඛං අච්චේති. කොහොමද දුක දුරු කරලා දාන්නේ? පින්තුනි, බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව පූර්ණ විවරණයක් කරලා තිබෙනවා. චතුරාර්ය සත්‍ය දේශනාවේදී කතමං චාවුසු දුක්ඛං, මොනවද මේ දුක? ඔබ අහලා තියෙනවා, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පිහි සම්පයෝගෝ දුක්ඛෝ යනාදි වශයෙන් දුක් බොහෝමයක් දේශනාවේ සඳහන් කරලා තිබෙනවා. මෙතනදී ජාති දුකෙන් පස්සේ දුක් ලැයිස්තුවක් දේශනාවේ සඳහන් වෙනවා. හැබැයි ඒ හැම එකකටම හේතු වෙච්ච ප්‍රධාන දුක තමයි ඔය පළවෙනියටම ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ තමයි ජාතිපි දුක්ඛා. ඉපදීමක් තියෙනවා නම් ඒ ඉපදීම දුකයි. එතකොට වයසට යන එකෙන් පටන් ගත්තාම අනිත් හැම දුකක්ම විඳින්න හේතු වෙච්ච ප්‍රධානම කාරණාව තමයි මොකක්ද? ඉපදීම. වයසට යන්නේ මොකක් නිසාද? ඉපදිච්ච නිසා. ඇයි ඔය ලෙඩ වෙන්නේ? ඉපදිච්ච නිසා. ඇයි මේ අප්‍රිය දුෂ්ටයොත් එක ආශ්‍රය කරන්න උනේ? ඉපදිච්ච නිසා. ඇයි මේ සද්ගුණවත් ප්‍රිය වෙච්ච මිනිසුන් නැති වුණාට පස්සේ අඬන්න උනේ? ඉපදිච්ච නිසා. ඇයි මේ මැරෙන්න වෙන්නේ? ඉපදිච්ච නිසා. මේ හැම දුකකටම හේතුව ඉපදීම. එතකොට දුක ඉපදීම නම් කොහොමද දුක නැති කරලා දාන්නේ? බුදුහාමුදුරු පෙන්නනවා, විරියේන දුක්ඛං අච්චේති. දුක දුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ වීරය වර්ධනය කරපු කෙනෙකුට, උත්සාහය ඇති කරගත්ත කෙනෙකුට. බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය අහලා දැනගෙන එතනින් නවතින්න නැතුව වීරය අත්‍යවශ්‍යයි ක්‍රියාත්මක වෙන්න. බණ අහලා ඒ ක්‍රියාත්මක කරන්න ඕනේ. වීරයක් නැතුව විමුක්තියක් ලබන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දුක දුරු කරගන්න නම් කොහොමද අපි කළ යුත්තේ? වීරය උපදවන්න ඕනේ, උත්සාහය ඇති කරගන්න. ඒ වගේම අහනවා, කතංසු පරිසුජ්ජති, කෙසේ පිරිසිදු භාවයට පත් වෙන්නේ? පිරිසිදු භාවයට පත් වෙන්නේ පඤ්ඤාය පරිසුජ්ජති, ප්‍රඥාව. ඊළඟට බුදුහාඳුරන්ගේ විමසන, කතංසු ලබතේ පඤ්ඤා, කොහොමද ඔය කියන ප්‍රඥාව ඇති කරගන්නේ? ඒ වෙලාවේදී බුදුහාමුදුරු පෙන්නනවා, සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය සුසුසා ලබතේ පඤ්ඤා. බුදුහාමුදුරු දේශනා කරපු ධර්ම මාර්ගය තුල ගමන් කරලා පරම ශාන්තිය උදාපත් කරගත්තු ඒ රහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය අසා දැනගෙන මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් ප්‍රඥා වර්ධනය කරගන්නට පුළුවන්. සුසුසා, සුසුසා කියලා කියන්නේ ඇසීමෙන්. ලබතේ පඤ්ඤා, ප්‍රඥාව ලැබෙන. එතකොට මේ සංසාර සාගරයෙන් එතර වෙන්න, මේ සංසාර දුක දුරු කරලා දාන්න, අප්‍රමාදීව කටයුතු කරන්න, පිරිසිදු භාවයට පත් වෙන්න බුදුහාමුදුරු දේශනා කරපු මේ උතුම් පවිත්‍ර වූ ධර්මය මනාව ශ්‍රවණය කළ යුතුයි. සෝතාපට්ටි අංගවලදී පෙන්නනෝ පිංගතුනි, සද්ධම්ම ශ්‍රවණ, ධර්මයේ ශ්‍රවණය කිරීම සෝතාපට්ටි අංගයක්. හොඳට බණ අහන්න ඕන. ඊළඟට පෙන්නනෝ, කතංසු වින්දතේ ධනං,
කොහොමද ධනය ලබාගන්න. පතිරූපකාරී දුරවා උට්ටාතා වින්දතේ ධනන්. උත්සාහයෙන් වීරයෙන් තමයි ධනය ලබන්න පුළුවන්. එතකොට ධනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්, ලෞකික ධනය සහ ලෝකෝත්තර ධනය. දැන් මේ ජීවිතය ගත කරනකොට අපට ඉඩකඩන්, ගෙවල් දොරවල්, යාන වාහන, සල්ලි මිල මුදල් මේවයි අවශ්‍යතාවය තියෙනවා. එතකොට යම්කිසි කෙනෙකුට ඒ අවශ්‍ය කරන ඉඩකඩන්, ගෙවල් දොරවල්, යාන වාහන, සල්ලි මිල මුදල් මෙන්න මේවා ලබා ගැනීම සඳහාත් අත්‍යවශ්‍ය කාරණාව තමයි උට්ටාතා වින්දතේ ධන. උත්සාහයතු වාසය කිරීම, වීරිය උපදවාගෙන වාසය කිරීම. එවගේම තමයි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, රහත්තාදී මාර්ගඵල, ඒ ධනය ලෝකෝත්තර ධනය ලබා ගැනීම සඳහා ඒටත් වීරිය අවශ්‍යයි. එතකොට තම තමන්ට ලෞකික ධනෙන් ශක්තිමත් වෙන්න ඒ සඳහා ගැලපුණු වීරයක් තියෙනවා. ලෝකෝත්තර ධනය ලබා ගැනීම සඳහා ඒට ගැලපෙන වීරයක් තියෙනවා. ඒ වීරය ඇතුව වාසය කරන කෙනාට ධනය ලබා ගන්න පුළුවන් බව බුදුහාමුදුරුව පෙන්වනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කතංසු කිත්තිම් පප්පෝති, කොහොම කීර්තියක් ලබන්නද? කීර්තිය ලැබෙන්නේ පින්වත්නි බුදුහාමුදුර අපට පෙන්වුවා සච්චේන කිත්තිම් පප්පෝති, ඇත්ත කතා කරන කෙනාටයි කීර්තිය ලැබෙන්නේ, බොරු කියන කෙනාට නෙවෙයි, ඇත්ත කතා කරන කෙනාට. යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් ප්‍රකාශ කරනකොට මිනිස්සු බලාගෙන ඉන්නේ මේ කෙනා ඇත්ත කියනවාද බොරු කියනවාද. යම්කිසි කෙනෙක් මහජනතාව ඉදිරියේ බොරු කිව්වොත්, සභාවක් ඉදිරියේ බොරු කිව්වොත්, ඒ කෙනාගේ කීර්තිය අපකීර්තිය බවට පත් වෙලා යනවා. ඒ කෙනාගේ තේජාන්විත භාවය හීන වෙලා යනවා, නැති වෙලා යනවා බොරු කිව්වොත්. කීර්තිය ලබන්න පුළුවන් ඇත්ත කතා කරනවා නම්, සත්‍යවාදී නම්, ඇත්ත කියන කෙනාට ලෝකයාගේ ප්‍රියතාවය ලැබෙනවා. එතකොට සත්‍යවාදී බව තමයි කීර්තිය ගෙන දෙන කාරණාවක් බවට පත් වෙන්නේ. ඒ වගේම ආලවක යක්ෂයා බුදුහාමුදුරෙන් අහනවා කතම් මිත්තානි ගන්තති, කොහොමද මිත්‍රයෝ ලබා ගන්න, යාළුවෝ ලබා ගන්නේ කොහොමද? ඒ වෙලාවේදී පෙන්නනවා දදම් මිත්තානි ගන්තති, දන් දෙන්න ඕන, දීම ප්‍රගුණ කරන්න ඕන. ඒ දීම ප්‍රගුණ කරන කෙනාට මිත්‍රයෝ ලබා ගන්නට පුළුවන්. දැන් මිත්‍රයෝ කියලා කියනකොට තමන් හඳුනා ගන්න ඕන කොයි වගේ මිත්‍රයෝද ඔබට ඕන. සාමාන්‍යයෙන් ඔබ කැමති වෙන්නේ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්නද, පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්නද? කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න නම් ඒ අයට සුදුසු දීම. දැන් වැරදි මාර්ගවල යන අයට වැරදි දේවල් දෙනකොට මිත්‍රත්වයක් ඇති වෙනවා. හැබැයි ඒ මිත්‍රත්වය සැබෑ මිතු දමක් නෙවෙයි. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ පාප මිත්‍ර. මත් වතුර ටික බොන්න එකතු වෙනවා නම් ඇඹලයෝ වගේ, වැරදි වැඩකට නම් එකතු වෙන්නේ, පණ දෙන්න ඉන්නවා නම් වැරදි වැඩේට, අන්න එතන පාප මිත්‍ර සහභාගීත්වයක් තියෙන සම්බන්ධයක් තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තියක් අපට ඕනේ. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න නම් යහපත් දේ දන් දිය යුතුයි. නැත්තම් කෙනෙක් හිතාවි මත් වතුර බෝතල් නිකන් දෙනකොටත් ඒකක් දානයක් නැත. ඒක දානයක් වෙන්නේ නැහැ. ඒක අසත්පුරුෂයෝ ලබන්න හේතු වෙච්ච, පාප මිත්‍රයෝ ලබන්න හේතු වෙච්ච, අන්ධකාරයට තල්ලු වෙන්න හේතු වෙච්ච දීමක්. කල්යාණ මිත්‍රයෝ ලබන්න නම් කල්යාණ සහගත දේ දිය යුතුයි. ධර්මයේ දන් දෙන්න, උදව් උපකාර කරන්න, යහපත් දෙයට, වැරදි දෙයට, නරක දෙයට නෙවෙයි. අන්න එවිට මිත්‍රයෝ ලබන්න පුළුවන්. ඒ වගේම අවසානයේදී ආලවක යක්ෂයා අහනවා අස්මා ලෝකා පරං ලෝකං කතම් පෙච්ච නසෝචති. අස්මා ලෝක මේ ලෝකේදි, පරං ලෝකං පරලොවදි, කතම් පෙච්ච නසෝචති, කවුද ශෝක කරන්නේ නැත්තේ? බුදුහාමුදුරු පෙන්නනවා යස්සේතේ චතුරෝ ධම්මා
සද්දස්ස ඝර්මේසිනෝ සච්ඡන් ධම්මෝ දිති චාගෝ සවේ පෙච්ච නසෝචති. සත්‍යවාදී කෙන, ඉන්ද්‍රිය දමනයකින් යුක්ත කෙන, බුදුබණ දන්න, ඒ බුදුබණ ධාරණය කරගෙන ඉන්න කෙන, පරිත්‍යාගශීලී කෙන, අන්නේ ශ්‍රද්ධාවෙන් පිරුණු වටිනා ජීවිතයක් ගත කරන කෙනා මෙලොවත් පරලොවත් දෙලොවම ශෝක කරන්නේ නැහැයි කියලා බුදුහාමුදුරු උත්තර දෙනවා. ඉද නන්දති පෙච්ච නන්දති කතපුඤ්ඤෝ භයත්ත නන්දති. මෙලොවත් ඒ කෙනා සුවපත් වෙනවා, පරලොවත් ඒ කෙනා සුවපත් වෙනවා, දෙලොවම ඒ කෙනා සුවපත් භාවයට පත් වෙනවා. ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් බොහොම වටින ප්‍රශ්න රාශියක් ඇහුවා. ආලවක යක්ෂයා අහන ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ සාර්ථකව උත්තර සැපයුවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් විහිදුණු උත්තර ටික ආලවක යක්ෂයා මනාව පිළිගත්තා. මහා ද්වේෂ සහගතව එතනට පැමිණුණු බුදුහාමුදුරුවන්ගේ හිත කෑලි කරනවා, හදවත පලනවා, කකුල් දෙකෙන් උස්සලා පොළවේ ගහනවා කියලා ඒ තරම් රෞද්‍ර ගති හිතේ තියාගෙන හිටපු ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගේ ධර්ම විවරණයත් එක්ක, බුදුරජාණන් වහන්සේ සමග ඇති කරගත් ධර්ම සාකච්ඡාව මත සුවපත් භාවයට පත් වුණා. බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය පටිච්චන්නං වා විවරෙය්‍ය. යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ, වැහිලා තිබිච්ච දෙයක් විවෘත කළා වගේ, අන්ධ කෙනෙකුට පෙනීම ලැබුණා වගේ, අඳුරට පහනක් දැල්ලුවා වගේ, මම්මුලා වෙච්ච කෙනෙකුට යා යුතු මාර්ගය දැනගන්ට ලැබුණා වගේ, අනේ බුදු ආමුදුරුවනේ මටත් යා යුතු මඟ දැනගන්ට ලැබුණා. මම බුද්ධ ධම්ම සංඝ කියන තුන් රුවන සරණ යනවා. ඒසාහම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. ධම්මංච භික්ඛු සංඝංච උපාසකම් මම් භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති. අජ්ජතග්ගේ අද පටන් මම බුද්ධ ධම්ම සංඝ කියන තුන් රුවන සරණ යන උපාසකේ බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පානුපේතං සරණං ගතන්ති දිවි සරණ කොටගෙන ඔබ වහන්සේලා සරණ යනවා, ධාරේතුමාව පිළිගන්නාසේක්වා කියලා ප්‍රකාශයක් කළා. බලන්න පින්වතුනි, ආලවක යක්ෂයා බෞද්ධෙක් වෙච්ච හැටි. ආලවක යක්ෂයා මිත්‍යා දෘෂ්ටික ගති ලක්ෂණ තිබිච්ච කෙනෙක්, වැරදි මතවල හිටගත් කෙනෙක්, බුදුරජාණන් වහන්සේ සමග ද්වේෂයෙන් හිටපු කෙනෙක්, බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය ඇහුවා, පරිශීලනය කළා, විමසුවා. ඒ තුලින් ආලවක යක්ෂයා සදහැති බෞද්ධ පාසකේ බවට පත් වුණා. එතකොට මේ බුදුබණ මේ ලෝකයේ ප්‍රඥා සහිත කෙනාටයි. ආලවක යක්ෂයාට ප්‍රඥාව තිබුණා බුදුදහම අවබෝධ කරගන්න, තේරුම් ගන්න. එනිසා ඔබට මේ සිතිවිලි ධාරාව සුවපත් භාවයට පත් කරගෙන, ශ්‍රද්ධාව ඇතුව, ප්‍රඥාව ඇතුව බුදුබණ ශ්‍රවණය කරන, ඒ ධර්මයට අනුගතව කුසල ධර්ම කුසල ප්‍රතිපදාවක ජීවිතය ගෙන යන, ප්‍රමාද නොවුණු, අප්‍රමාදීව වීර උපදවාගෙන මේ නිර්වාණ අවබෝධයේ පිණිස වහාම කටයුතු කරන පුද්ගලෙ බවට පත් වෙන්න ධර්මාසනය ධර්මදේශනාව ඔබට හේතු වේවා, වාසනා වේවා. මේ ධර්ම ශ්‍රවණය කිරීමේ අනුහසින් මෙලොව සුව වේවා, පරලොව සුව වේවා. ප්‍රාර්ථනානුකූලව බොහෝම ඉක්මනින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. සිරස FM ධර්මාසනය.
වැඩම කොට වදාළ පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට හැකිතරම් ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. ලබන සඳුදා ධර්මාසනයේට වැඩම කරන්නේ පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අද රාත්‍රී 11ට සතිපට්ඨාන සූත්‍රය ශ්‍රවණය කරන්න. රාහු කේතු අපල වලින් මිදී යහපත් ජීවිතයක් ගත කිරීමට හෙටත් උදෑසන 4ට පිනිබර යාමෙන් සූර්ය පිරිත ඔබත් අසන්න. මුළු නිවසටම ඇසීමට සලස්වන්න. ඔබ හැමට තෙරුවන් සරණයි.